අපි රජයක් විදිහට කටයුතු කරගෙන යෑමේදී එන බොහෝ විවේචන චෝදනා ඒ සියල්ලත් එක්ක අපිට මේ සෑම දෙයකට මුහුණ දීමේ හැකියාව තිබෙනවා. සමහර අයට බොහොම ඉක්මනට නැවත බලයට එන්න උවමනාව තිබෙනවා. බලයට එන්න පුළුවන් ඕන කෙනෙකුට පුළුවන් තව අවුරුදු 3කට පස්සේ තියෙන මැතිවරණයකින් ඉන් මෙහා අලුත් ආණ්ඩුව හදන ක්‍රමයක් මේ රටේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල රටේ නිදහසා ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරලා තිබෙනවා. ජනතාවගේ ඡන්දායිතිය තහවුරු කරලා තිබෙනවා. රාජ්‍ය සේවයේ වගේම අනෙකුත් සේවා ආයතනවල සෑම කෙනෙකුටම ස්වාධීන කොමිෂන් සභාව තුල තමාගේ අයිතිය මාන හිමිකම් සේවක අයිති වාසිකම් වරප්‍රසාද සඳහා සම්පූර්ණම ශක්තිමත් නීති රීති පද්ධතියක් අපි ඇති කරලා තිබෙනවා. ඒ නිසා අපි රටක් විදිහට යන්නේ වඩාත් යහපත් ගමනක්. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් සමාජයත් එක්ක විවේචනය තිබෙනවා, චෝදනා තිබෙනවා, උද්ඝෝෂණ තිබෙනවා, විරෝධතා තිබෙනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ ලෙසයි අපි සලකන්නේ. ඒත් ඒ ලක්ෂණ ඇති කරන අය සුළු පිරිසක් අති බහුතරයක් ජනතාවගේ දෛනික ජීවිතයට සහ සේවාවන්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේ අවශ්‍යතාවන් වලට බාධා නොවන ලෙස ඒ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිය යුතුයි කියන එකයි අපි සෑම කෙනෙක්ම පිළිගත යුතු වන්නේ. මහින් සමරසිංහ ඇමතිතුමා වරාය සහ නාවික ඇමතිවරයා විදිහට ගෙනෙන ලද යෝජනාව නැගෙනහිර පර්යන්තය කිසිදු කෙනෙකුට දෙන්නේ නැහැ කියන යෝජනාව මම ස්ථීර කරනවා. මම ස්ථීර කරනවා. ඒ ප්‍රතිපත්තියේ පැහැදිලිවම ඉන්නවා අපි. පැහැදිලිවම ඉන්නවා. ඒ නිසා අපි රටක් විදිහට යහපත් අනාගතයක් ගොඩනගන්න ඔබ වෙන ඉතාමත් මේ රටේ ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කාර්යයක් උසුලන ආයතනයක් විදිහට විශාල කැපවීමකින් සේවය කරන කාර්ය මණ්ඩල සිටින ආයතනයක් විදිහට ඔබේ ඒ තිබෙන ශක්තියත් එක්ක අපි තව තවත් මේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.